गिवन नौकाव सुवसल मध्य सिरवीम समग देवंत अर्बुदयाक निर्माणे वे तिबुना गोलीय बांड प्रवाहनेट देवंत बलपैमक एल्लकल एम नौकाव सुवसल मध्येन बेरागनु लबुवे देवंत मेहयुमकिन पसुवाई केसे वेतात एव गिवन नौकाव वेवन विट सुवसल मार्गय तुल सिरकरोकु बवट पत्व तिबेनवा ईजिप्तुव विसिन अपेक्षा करन देवंत वंदिय नोगेवीम ईट हेतुवाई सुवसल पालन अधिकारिय विसिन डॉलर बिलियनेक वंदियाक अपेक्षा कर तिबुनद वेवन विट एम वंदिय मुदल डॉलर बिलियन 600ක් දක්වා පහත දමා තිබෙනවා කෙසේ වෙතත් මෙම වන්දි මුදල ගෙවීම නෞකා සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා මෙම වර්ගයේ නෞකා පහක් මිලදී ගැනීමට මෙම වන්දිය ප්‍රමාණවත් වීම ඊට හේතුවයි මේ අතර සුවසැල මාර්ගය තුල තවත් දෙවන්ත නෞකා මේ ආකාරයට සිරවිය හැකි බවයි නවතම වාර්තාවක් මගින් හෙලිකර ඇත්තේ මීටර 400ක දිගින් යුක්ත නෞකා සුවසැල මාර්ගය තුල නිරන්තරයෙන් ගමන් කිරීම මීට හේතුවයි මෙම අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් විශේෂ පියවරකට යොමු වන බවයි ඊජිප්තුව පවසන්නේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සුවසැල පාලන අධිකාරිය පැවසුවේ ඇල මාර්ගය දිගු කිරීමට සහ එහි පළල වර්ධනය කිරීමට තීරණය කළ බවයි දෙවන්ත නෞකාව සිරවූ ස්ථානයේ සිට කිලෝමීටර 30ක දිගකින් යුක්තව දෙවන වන්තිරුවක් නිර්මාණය කිරීමටද මේ යටතේ තීරණය කර තිබෙනවා නෞකාව සිරවූ ස්ථානයේ ඇල මාර්ගය මීටර 40ක් පළල් කිරීමටයි නියමිතව ඇත්තේ මේ සමග ඇල මාර්ගයේ ගැඹුර මීටර 10කින් වර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා සුවසැල මාර්ගයේ පවතින වැලිකුණාටු තත්වයන් සමග विशेषज्ञ वार्तावक मगिन ईजिप्त रजेट කරුණු දක්වා තිබුණේ මෙවන් තත්වයකදී ගෝලීය බාණ්ඩ ප්‍රවාහණයට මෙන්ව ඊජිප්තු ආර්ථිකයටද බලපෑම් එල්ල විය හැකි බවයි මෙම වාර්තාව පවසන්නේ සුවසැල මාර්ගය හරහා ගෝලීය බාණ්ඩ ප්‍රවාහණයෙන් 12%ක් පමණ ක්‍රියාත්මක වීම මේට හේතුවයි වේවන විට සුවසැල මාර්ගයේ බිඩලේ කලාපය තුල දැවැන්ත එව ගිවන් නෞකාව දැංගුරම්ලා තිබෙනවා නෞකාවේ පවතින බාණ්ඩ ඉවත් කිරීමටද අධිකරණය මගින් තහනමක් පනවා ඇති බවයි ඊජිප්තුව පවසන්නේ නෞකා සමාගම වන්දිය ගෙවීමට අපොහොසත් වුවහොත් මෙම නෞකාව සුවසැල මාර්ගය තුල සදාකාලික සිරකරුවෙකු බවට පත්වීමටද නියමිතව තිබෙනවා මේ අතර සුවසැල මාර්ගය පුළුල් කිරීම පිළඟ අර්බුදයක් වැළැක්වීමේ පියවරක් බවයි ඊජිප්තු ජනපති අබ්දුල් අල් සිසි ප්‍රකාශ නව දිගුව මගින් ඇල මාර්ගයේ අවදානම් කලව සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවට පත්වන බවද ඔහු පැවසුවා. එවගේම නෞකාව සුවසැල මාර්ගයේ සිර වූ දින කිහිපය තුළ ඩොලර් බිලියන 50කට අධික අලාභයක් ලෝකයට සිදුව තිබුණා. මෙහිදී ඊජිප්තුවට සිදු වූ අලාභය ඩොලර් බිලියන 100කට අධික බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් සිදු වූ අලාභය මෙන් 6 ගුණයක වන්දියක් වේවන විට ඊජිප්තුව විසින් නෞකා සමාගමෙන් අපේක්ෂා කර තිබෙනවා සුවසැල මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වහජන මුදල් යොදා නොගන්නා බවයි ඊජිප්තු නායකයා පවසන්නේ එවගිව නෞකාවෙන් ලබා ගැනීමට අපේක්ෂිත වන්දි මුදල මේ සඳහා ප්‍රමාණවත් විය හැකි බවට වාර්තා පළව තිබෙනවා වසර දෙකක කාලයක් තුල මෙම දෙවන්ත ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් එවර්ග්‍රීන් නෞකා සමාගම පවසන්නේ මෙවන් දෙවන්ත වන්දි මුදලක් ගෙවීමට කිසිදු සූදානමක් නොමැති බවයි. මෙම වන්දි මුදල අඩු කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා සිදු කරන බවද නෞකා සමාගම පවසනවා.
මේවන විටත් එව ගිවන් නෞකාව තුල විද්‍යුත් උපකරණ ගෘහ භාණ්ඩ රසායනික ද්‍රව්‍ය සහ යමහා සමාගමේ භාණ්ඩ පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. මෙම භාණ්ඩ නිසි පරිදි සැපයීමට අපොහසත් වීමද නෞකා සමාගම අර්බුදයකට ලක් කර තිබෙනවා. සුවසල මාර්ගය යලිත් පුළුල් කිරීම සමග වෙනත් නෞකාවන් මෙවන් ඉරණමකට පත් නොවනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. නව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.